ඔබත් කැමතිද යශෝදරාවක් වෙන්න? යශෝදරාවක් වෙන්න කවුරුත් හිතුව පළියට නම් බෑ. ඔබ මේ වීඩියෝ එක බලන ඔබ නංගි කෙනෙක් වෙන්න පුළුවන්. සහෝදරියක් වෙන්න පුළුවන්. අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. සැදැහැති උපාසිකාවක් වෙන්න පුළුවන්. පූජනීය සිල්මෑණියන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සමාජෙට වග කියන තරුණ හෝ වැඩිහිටි හෝ සමාජ සේවිකාවක් වෙන්න පුළුවන්. මේ කොයි ආකාරයකට ගත්තත් ඔබ කාන්තාවක් වෙන්න පුළුවන්. කාන්තාවක් යශෝදරාවක් වෙන්නේ කොහොමද? පින්වතුනි මේ ලෝකේ බුදු කෙනෙකුට බුදු වෙන්න, දරුවෙකුට සම්බුද්ධත්වයට දක්වා යන්නට මහෝපකාරී වුණේ, පිහිට පිළිසරණ වුණේ කාන්තාවක්මයි. මහා මායා දේවියගේ මව් කුසෙන් මේ ලෝකේ ජන්මෝත්පත්තිය ලැබපු සිදුහත් කුමරුට උන්වහන්සේගේ ජීවිතයට හම්බ වෙන හොඳම ඊළඟ කාන්තාව බවට පත් වෙන යශෝදරාව. සංසාර පුරාවට ඇය උන්වහන්සේ වෙනුවෙන් කරපු කැපකිරීම ගණනයක් කරන්නට බැහැ කියලයි අපි ඔබ ඉගෙන ගන්න. ඔබ සමහර වෙලාවට කියයි මේ ලෝකේ ලස්සනම සුන්දරම ප්‍රේම කතා, ආදර කතා ගොඩක් තියෙනවා කියලා. ඒ කාගේද? ටච් මහල් හදපු සාජහන් මුන්ටාස් කතා පුවත, රාමා සීතලගේ කතා, ජැක් රෝස්ලගේ කතා කියලා ඔබ කියන්න පුළුවන්. ඒ ආදර කතාවලට සැබවින්ම වෙනස් ආදර කතාවක්, සැබවින්ම යුතුකම් වගකීම් හඳුනාගත්තු ආදර කතාවක්, ගෘහ ජීවිතය සාර්ථක කරගත්තු වටිනා පරමාදර්ශී කාන්තාවක් තමයි යශෝදරාව. ඒ යශෝදරාව සහ සිදුහත් කතා පුවත තමයි මේ ලෝකයේ මම දකින බෞද්ධයින් විදිහට අපි හඳුනාගන්න හොඳම ප්‍රේම වෘතාන්තය, නැත්නම් හොඳම පෞල් ජීවිතය කියලා අපට ආදර්ශයෙන් පෙන්වලා දෙන්න. යශෝදරාව රාහුල කුමරුත් එක්ක ගෙදර තනි කරලා මේ ලෝකේ සියලුම මිනිස්සුන්ගේ මේ ලෝක සත්‍යයේ යහපත උදෙසා ගිහිගෙයින් නික්මෙන සිදුහත් කුමරුට යශෝදරාව වෛර කළේ නැහැ. සිදුහත් කුමරුට යශෝදරාව බැන්නේ නැහැ. සිදුහත් කුමරුට යශෝදරාව සාප කළේ නැහැ. සිදුහත් කුමරුට ගැන දොස් පරොස් කියමින් තැන තැන නිග්‍රහ කළේ නැහැ. සිදුහත් කුමරුගේ ගමනට අප්‍රතිහත ධෛර්යයක් සංසාර ගමන තුළ උපදෙන ඉපදෙන සෑම භවයකම මහා යෝධ වනස්පතියක් වගේ යශෝදරාව ලබා දුන්නා. සිදුහත් කුමරු මහ බෝසතාණන් වහන්සේ වන්නට ගිහි ගෙයින් නික්මුණ බව දැන යශෝදරාව රාජ සලුපිලි ඉවතලා කහවතට හුරු වුණා. සිදුහත් කුමරු දිනකට එක වේලක් වනගතව සිටින අවධිය තුළ වළඳන බව දැනගත් යශෝදරාව දවසට එක වේලක් වළඳන්න පටන් ගත්තා. සිදුහත් කුමරු සිරියහන් ගබඩා අතහැරලා මේ කටුක පොළවේ කළු ගල්, වෘක්ෂ, ලතා, මංමාවත් ශුන්‍යාගාරවල සැතපෙන බව දැන යශෝදරාවත් සිරියහනින් බිමට බැස බිම වැතෙන නිදන්නට පටන් ගත්තා. මෙවන් කැපකිරීමක්, මෙවන් පරිත්‍යාගයක් ඔබට කළ හැකිද? මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. පින්වතුනි, කිඹුල් වතරන වඩින බුදුරජාණන් වහන්සේ දැකලා තමන්ගේ රාහුල පුතුට, රාහුල පුතුගේ හිතේ කිසිදු තරහක් දුකක් ඇති නොවන පරිදි තාත්තා ගැන ගාථා ගණනාවකින් යශෝදරා දේවිය තමන්ගේ දරුවට පෙන්වලා දෙනවා. චක්කවරංකිත රක්ත සුපාදෝ ලක්කන මණ්ඩිතායත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඒ සහිප්තු ඉහ පිතා නරසීහෝ. ඒ මහා බුදු රැසින් විහිදි විහිදි ඒ මගුල් ලකුණින් සැදුම්ලත් ආරෝහ පරිණාහ දේහෙහි යුක්තව
බැබලි බැබලි මහ පිරිවරක් සමගින් වඩින්නේ වෙන කවුරුත් නෙමේ මගේ පුතේ ඒ නුඹේ තාත්තා ඒ සහිතු ඉහ පිතා නරසීහෝ මේ ලෝකයක් එතර කරවන්නට වැඩම කළ ඒ මහ යතිවරයානෝ තමයි ඒ වඩින්නේ කියලා රාහුලට පෙන්වලා දෙනවා ඉතින් පින්වතුනි යශෝදරාවගේ කැපකිරීම යශෝදරාව වෛර කළේ නැහැ යශෝදරාව ප්‍රාර්ථනා කළා කැලේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බඹර මෙන් පිරිවර වැඩි වේවා අවුවේ තියෙන රැස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිවමාලිග සෑදේවා කිසිම දෙයක් කිසිම දුකක් කරදරයක් නම් මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේට මගේ බුදුරජාණන් මගේ බෝසතාණන් වහන්සේට වෙන්න එපා උන් වහන්සේ සෑම අවස්ථාවකදීම රැක දෙන්න කියලා නිබඳවම කළ ප්‍රාර්ථනාවකුයි යශෝදරා සතුව පවතින ඒ නිසා මේ ලෝකේ ඉන්න අපේ අම්මා නංගි අක්කා ආච්චි අම්මා ඇතුළු මේ ලෝකේ ඉන්න සියලු කාන්තාවට යශෝදරාව හෙවත් බිම්බා දේවිය මහ පුදුමාකාර පණිවිඩයක් දෙනවා පරමාදර්ශයෙන් ඇය කොහොමද කාන්තාවක් විදිහට ජීවිතේ දිනන්නේ කියලා පෙන්වලා දෙනවා ස්වාමි භාර්යා යුතුයකම් අතර ස්වාමි පුත්‍රයාට භාර්යාවගේ ඊටු විය යුතු යුතුයකම් අතර පළවෙනි එක තමයි පින්වතුනි සුසංගිත කම්මන්තා සුසංගහිත කම්මන්තා කියලා කියන්නේ ගෙදර ගොදොර කටයුතු සංවිධානය කිරීම තනියෙන් හිටපු පිරිමි පුද්ගලයාට නැත්නම් පුරුෂයාට ස්ත්‍රියක් ලැබිලා දැන් ඒ දෙදෙනෙක් බවට පත් වෙලා පෞල් ජීවිතයක් ගත කරනකොට ඒ ගෙදර කටයුතු සංවිධානය කරන්න ගෙදර කළමනාකාරීත්වය පැවරෙන කාන්තාවට ඉතින් ගේදොර දරුවන් ඊළඟට ඒ දවස ඉතා සගසිරුවමට මැනවින් කළමනාකරණය කරන කාන්තාවක් සිටින ගෙදරකට අවදාවත් වරදින්න තිබව බුදුහාමුදුරුව කිව්වා. ඒ නිසා තමයි සුසංගහිත කම්මන්තා පිට අනුදැනවදාල්. ඒ වගේම තමයි බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා සුසංගහිත පරිචණා. ඒ කියන්නේ තමන්ගේ සාමි පුත්‍රයාගේ තමන්ගේ සාමියාගේ යාළුවන්ට නෑදෑයින්ට හිතමිත්‍රාදීන්ට තාමත් ආදරෙන් ගෞරවෙන් සලකන්නට ඕන. ඒක ඉතා හොඳ යුතුකමක් වගකීමක් සිංහල කුල කාන්තාවකට. ඒ වගේම තමයි අනතිචරියා. අනතිචරියා කියලා කියන්නේ තමන්ගේ සාමියාගෙන් පමණක් සතුෂ්ටියට පත්වීම මිස වෙනත් පරපුරුෂයින් කරා නොයාමට ස්වාමි දියණියක් වග බලාගත යුතුයි. මොකද බුදු දහම තුළ පෙන්නලා දීලා තියෙනවා ලෞකික ජීවිත ගත කරන ගිහියන්ට ඒ තමන්ගේ ස්වාමි දියණියගෙන් ස්වාමි පුත්‍රයාගෙන් පමණක් ඒ සන්තුෂ්ටියට කාමාශ්‍රාදයන්ගේ සන්තුෂ්ටියට පත්වන ලෙස. ඒ වගේම තමයි සම්භූතං අනුරක්කතා. ඒ කියන්නේ ස්වාමි පුරුෂයා උපයන ධනය ඊතාමැනවින් සකසුරුවමට ආරක්ෂා කරමින් පරිභෝජනය කිරීම හොඳ කාන්තාවකගේ හොඳ ස්වාමි දියණියකගේ මහා වටිනා යුතුකමක් විදිහටයි බුදුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ වගේම තමයි අවසාන එක සබ්බ කිච්චේසු දක්කාන ලස. සියලු කටයුතු වලදී ඊටාම කාර්යශූරීව අනලස්ස කටයුතු කිරීම කාන්තාවකගේ යුතුකමක්. ඒකනේ සමහර කවිය කිව්වේ ගමට කලින් හිරු මුළු තැන්ගෙට වැඩලා කියලා. උදෑසන හිරු අවදි වෙන්නත් කලින් අපේ අම්මා ඔබේ අම්මා ගෙදර කුස්සියට වඩිනවා. වැඩම කරලා බත් මුට්ටිය ලිපේ තියලා කොලකැඳ ටික දරුවන්ට හදලා දීලා තමයි දවස ආරම්භ කරන්නේ. ඉතින් සුසංගහිත මේ සබ්බ කිච්චේසු අනලසා කිව්වේ නිසයි. ඒ විතරක් නෙමේ පින්වතුනි යහපත් කාන්තාවකට සයපත් ස්වාමි දියණියකට ජනරංජනියක් වෙන්න පුළුවන්. ජනරංජනියක් කියලා කියන්නේ කොයි වෙලෙත් සතුටින් ඉන්න මූණේ සිනහවක්වත් තියෙන ගෞරවාන්විත කාන්තාවකට. ජනරංජනිය පතිභක්තිනිය. පතිභක්තිනිය ගැන ඔබ දන්නවා. තමන්ගේ පතිනි වත සුරකිමින් කටයුතු කරන ස්ත්‍රියට කියනවා පතිනි පතිභක්තිනිය කියලා. ඒ වගේම තමයි ධර්මාචාරිණී. හොඳ කාන්තාවක් වුණාම ධර්මයට අනුව ජීවත් විය යුතුයි. ඒ වගේම තමයි වරංගනා. මේ සියලු ආකාරයටම මේ කාන්තාවට පරමාදර්ශයක්මයි මේ සිදුහත් යශෝදරා කතා පුවත්වලින් අපිට ගේන්නේ. ඒ නිසා පින්වතුනි මේ යශෝදරාව කියන චරිතය මහ පුදුමාකාර චරිතයක්. සංසාර ගමන පුරාවට සිදුහත් කුමරුට යෝධ අත්තලක් ලෙසින්
බුදුවෙන්ඩත් උදව් කරපු මහානීය කාන්තාවක් ලෙස ඇගෙන් ඔබට ගත හැකි පණිවිඩ අපමණයි. ඒ නිසා මේ කතා පුවත් ඇසුරෙන් ඔබේ ජීවිත හැඩගස්වා ගන්න, තමනුත් සැනසී අනුනුත් සනසන කාන්තාවක් බවට පත් වෙන්න, බුදුරජාණන් වහන්සේ කාන්තාවට දියණියක් ලෙස, සමාජ සේවිකාවක් ලෙස, උපාසිකාවක් ලෙස, අම්ම කෙනෙක් විදිහට, ඒ විතරක් නෙමෙයි අය පූජනීයත්වයට පත් කළ මෙහෙණින් වහන්සේ කෙනෙක් විදිහට නිදහස අරන් දීපු පතාක පුරුෂයෙක්. ඒ නිසා එවන් සාරගර්භ දහමක් ධර්මයක් හමුවේ ඉන්න ඔබට මේ සිදුහත් යශෝදරා ගෘහ ජීවිතය නැත්නම් යශෝදරාවගේ භාර්යාවක් යශෝදරා දේවිය බිම්බා දේවිය සිදුහත් කුමරුට භාර්යාවක් විදිහට කොහොමද සැලකුවේ යන්න ඔබේ ගෘහ ජීවිතවලට ආරෝපණය කරගෙන ඔබත් එතරම්ම බැරි වුණත් ඒ හා සමාන පරමාදර්ශී ජීවිතයක් ගත කරන්න එවිට මේ සමාජයෙන් ඇසෙන විවිධ අසන්නට වන් සුදුසු කතා පුවත් අපේ සවන්වලින් මැකී යාවි. යහපත් හෙටක් උදෙසා ඔබත් යශෝදරාවක්ම වෙන්න උත්සාහ කරන්න. සැමට තෙරුවන් සරණ වේවා.